හරි දරුවුණ දැ ටුට් එක මහුගලන් දීල තියනර ප්‍රශ්න සහිත රචනා ප්‍රශ්නයට උට්ටක දාසැවන ප්‍රශ්නයට තරේ දෙන්නයි ප්‍රහදන්නේ ඊ සටන් ප්‍රශ්නයක් දැඟැයි කියන්න නොගලන්ට යා සටර් මේ කියවලා ගන්න හැකියාවක් තියෙන්ටත් වන නමුත් දැන්ගෙන ප්‍රශ්නය මීට වඩා සංකීර්ණයි දැන් ගගලන්ගේ විවාාගටෙනන යාර් ප්‍රශ්නය මීට වඩ ගොඩක් සංකීර්ණයි සංකීර්ණයි කියන්නේය යාර් සටහන්ම විතරක් නෙේ දැන් දෙන්නන්නේ ප්‍රශ්නය මං ඒවගේ ප්‍රශ්නයුත්තෝ ගලන්න දෙන්න තියරි කොටසකුත් අහනවා ඉතිං ඔය ප්‍රශ්නයේදී ඕගලන්ට ප්‍රමත කරණයන් මනවාද අන්න යොක්කෝම දැනගෙන සිටිය යුතුමයි නැත්තන්කේ එස්ස එකක් තියෙනවා ලොකු ලොකු ප්‍රශ්නකට මුණ දෙන්න නවා ඉතිං ඒ සටහන් අන්නඒවා ඔක්කෝම දැනගෙන හිටියෝ තමයිය ප්‍රශ්නයට හරියට මුණ දෙන්න පුුවන් වෙන්නේ ඉතිහනම් බලම්පුදේ කොහමද මේකට උත්තර ලියාගන්න පුළුවන් කියලද හ පෙන්න ඇති සංසිද්ධිය නිර්ුපණය කිරීමට භූතාර්ත්ත සම්බන්ධතා රුපසරණ කදින්නි කලදී නම් එතනද භූතාත් උපලක්ෂණ හා ප්‍රාථමික අතතුර රු පැහදිකිියවු දක්ව යුතුය ඔබගේ උපකල්පන ඇතොත් දක්වන්න අපි බලම එනම් හරිදැන් මේ වගේද මටේන ටිකක් පොඩක් අවුල් අවල් අවුල් ගති තියෙන ොතමයි දනම් මේ වගේකට යන්න කලින් මම ඉතාමත් කුඩාවට එකක් දෙන්නම් බලන්න මුලින් මේ මේක ටිකාක් ඇත්තරම සංකයන ප්‍රශ්නය ඇ අපි රිවිෂන් එකක් කරන්නද අපි මේේ අතරම ම තියන්නේ එකෙේ රිවිෂ් එක කරන්න මක දෝකලන්ට රිවිශෂන්න්නේ ඒිකත් තියෙන් ඕන ිවිෂන් එක නඇතුව ප්‍රශ්න උත්තරයා ගන්න ඒික දන මේ තිරරි දැනගත් ප්‍රශන ලත්තරලන විදිේ දන්නනකොදේ ඒඉන්දා හැම ඉරිදම දෙකේ දලා හතරවෙනකාං අපි රිවිෂන් එක කරම ටයිම් එක බලන්න පොට්ක් ගේටමේට ජස් කර ලොකොයිටඩ ඩි රන්න පුුවන්ද කියලා අපි නම් බලමුපුු දේ මේක මගලන්න මේ දං හෝක පොට අමතක් කරන්නකු දැනට ඔය ප්‍රශ්පට අමත කරලා අප මෙේදේ ප්‍රශ්යක් බාලම. ඕක බො ධාමත කරලා මෙන මේ යාගේ ප්‍රශ්නකට පී පෙනගමු බලමු විනාඩයත් දෙන්න හරි මේ වගෝටි යයාර සටනක් කදදින්න තිෙන උත්සාෑ දරන්න බලන්න ගඩක් වෙලාගන්නෙ ප කලිමගේකු අප පාධ කාලය මම දෙකයිහතලි සාහය විතර වෙනකත් දෙන්න ඕගලන්ට වෙලා ඇහැකික්මනින් කරන්න බලන්න උත්සාඇත් දර හැරිපුත බලමු ළමයි දෙන්නගේ මුත්තර හරි පුද මේක බොමොන්දයි. ො පාසනා දත්වක් ුසඳායි යාර් සටාා නිර්මාණය කරන කියලා කියන්නේ එක ඉන්නේ එයාගේ ට තමයි මහිතන තියන්නේ එක එකක් අපිහෙමුණන් මේ හදන් බලව දැමයක ති. අපි බාලමු කොහොද කරන්න කියලා මං ඉට පස්සේ ඕක අපි තව්දාහරණයක් කරලා ඊරඟ අලුත් කොටසකට යොමු මේකේ තව විදිහකට ඔය ප්‍රශනය හන්ඩ පුළුවන්මංඒක දෙන්නම් එක මේ පිළිතුරක් නෑ එකන්න මට මේ කරලා පෙන්න්න නොවා. මුලිම මේ ශිෂ්‍ය ශිෂ්‍යයගැන අපික් කියන බූතාර් තැක්කල්. ශිෂ්‍යා කියන්නේ භූතාර්ථයක් මේක මේ ආකාරයෙන් කොටුවක් ආකාරයටෙන් නොන ශිෂ්‍ය කියලදාලා එතන කොටුවක් ඔන්න ආකාරයටෝක තියන්නේ ඊළඟට තියෙනවා නම ම ශිෂ්‍යාන්කයන්න ටක තියෙන දැන් මේ ඔගල දැනගටින් ඕන ශිෂ්‍යයංක කියන්නේ ප්‍රාථමක ඇතුරක් අන්න ඒ පාථමික ඇතුර යටින් ඉරක් ගහන්න ඕන ඇ ශිෂ්‍යන්කය කියන්නේ ප්‍රාථමිකය ඇතුරක් ඔන්න ප්‍රාථමක ඇතුර යටින් ඉරක් හන්න අමත කරන්න එපා. ඉර කැවේ නැත්තක් වැරදි දැන්ග ප්‍රාථමක ඇතුරු කියන්නේ මොනවා ද අන්නඒ පිළිබඳව අදහසක් නැත්තම් වැඩිය ට්ක් ලාසිකරුනම කියන්න මම දෙදස් විසි දෙකේ මම මේ පාඩම මුල්ල සිටම යනෝ එට රිවිෂන් මුකත්න මේේ මුල්ල ඉඳදලම යන්නේ පොඩි දේවුනත් විස්තර කරනවා ඉති ඔගලන්ට ඒකෙන් කාව කරගන්න පුළුවන්වෙේ අල්ලගන්න පුළුවන්ගගේ ලේසි දැනට මට දීලතින් උත්තරලා හැටිරනම් ැනට ඉන්න ලමයින්ට ප්‍රශ්නයක් නෑ මේ කොටස අට ඉලතිව නම නම කියන්නත් පුුතේ ගුණනාංගයක් ගුණංග සියල්ල මෙෙන් ඕන මෙන මේ වගේ රව්මක ගුණංගයක් කියල කියන්නේ මොකක්ද එදවට මේ ශිෂ්‍යා කියන්නේ වගුවක නම ඒකෙන් ඕන රජු කොනාස්ශ්‍රේක ගුණාංගයක් කියල කියන්න බුතේ මේ තීරුවල නම් වලට තීරුවලට නම් දීල තිීරවන ඕවතමයි ගුණංග කියලගන්නේ එ තිීරුවල නම්ටික ගුණනාංග විදියට යන්නේ දුරකථන අංකය කියලා තිබ්බට දැම්මං හිතුව මේකත් වර දගනිකල් නමු මේ එකක හරිටම කරලා තිනවා බොහොමදයි බති දුරකතන අංකය කියලා තිබ්බට මෙතන එකංකයක් නෙමෙනි තියෙනෙ නේදකමා සහිත මෙතැන එක පුද්ගලයකට අංක දෙක් තිය ෙනවා මේ සමන්ට දුරකතනංක දෙකක් තියෙනවා එතවට පුතේ මෙතරන දුරකතන අංකය කියලා තිබබට එක අංක දෙකක් තියෙනෙ හිදා ඔන්න විදියට රවුන් දෙකක් ආකාරයෙන් ඕක පෙන්න්නන්න ඕන. උන්න ආකාරෙන් රවුන් දෙකක් ආකාරයෙන් ඕක පෙන්න්න ඕන දුරකත නංක කිහිපයක් තියනහිද. ඕකට අපි කියනවා ගයන් රාශියස් සහිත ගුණාංගයක් කියලඇයි එක තැනකා ගයැන් දෙකක් තියෙනවා. ඉනඟට නිවසයන්ක පාරය නම නගරේ ඔය ඔක්කොම, ලිපනඒ කොටස් නෙපුතේ ඒ ඔක්කොම ලිපිණිය කොටස් එම නිසා ලිපිනය කියල සටහන් කර එක්කොම ලිපිනය කොටස් විදිරේ වන්නවා ලිපින කොටස් ඒන්න මෙතන ලිපිනය කියල සටහන් කරලා ස අංකය කොට අසල්ට බෙතිින් නොනේගේ ලිපිනය කොට අස්සල්ට ෙදිරි න ඔගලන් එක තිේරවාන ඒ ෝගලගේ හරිට කර ති න පුත්තරවල තිවා පාරනම් අර මේ දමික අතුරෙම රිටේයටටි ර ගහන්න ොදේ ඒක තියෙන් ඕොන හරයටම පැහැදිලිව ඇන්නගරයා ආකාරෙන් ඕක විදිර බෙදදිල තියෙන්න්න ඉතිං ඔයිදිතමවක ඇන්න විතින්නේ බූතාත්ත සම්බන්තා අකෘති එෙමනැතැයි යාර් සටාන ඉති වග යා සටන්දමා විතින්නේ ඕක වර්ස් රූප එකට දන්න ආකාරතම කන්නේ මතර ඔවත්තටකන් ගැටලුවන්න ති කියලා හ එන ඊලංගක බාලමු ගප ප්‍රශයන නේතිකුති මේ ප්‍රශ්ර ත්‍රදන මතද කිය පහත සම්බන්ධක පටිපාරි සඳහා යා සටහන් නිර්මාණය කරන්න කියලා කියෙන බල මේක කරගන්න පුළන් කිය බන්ධක පටිපාටයයක්ක් කියන්න මොකද මෙ මේවාගේ එකක් මංයි මේ වගේ ප්‍රශ්නකට එනවා ටිකක් ප්‍රශ්නය වෙනස් කරවුන් ප්‍රශ්න මාරුව මාරුවටයයාමු. මේ තියනෙ සම්බන්ධක පඩිපාඩි. මේ අපිගෙනවා සම්බන්ධක පඩිපාඩි කෙල පුතේ සම්බන්ධක පඩිපාඩයක් කියන්නේ මොකක්ද මේ අත්තරම මේ වගේ මේ දත්ව වගුව නිරුපණය කරලා තියෙන්නේ මේ තියනේ වගුවේ නම මේ ලියාපදිංචයන්ගේ පලමු නම වාසගම ඔය තියෙන මනත් පුදේ මේ වගුව එන තීරුුවල නම් ටික තියෙන්නේ එතෝොට දත්ත රහිතව වගුව නිකං වූහය ආකෘතිය පෙන්නුම් කරන එකක් තමයි සම්බන්ධක පඩි පාඩි කියලා කියන්නේ වගේු ආකෘතිය පෙන්නුම් කරලා තියෙනවා දත්ත රහිත වෙච්චරයි උත්සාහත් දරන් බල මේක කර ඉක්මට කර කට ඒයා සසාාන නිර්මාණය කරන්නගෙන ගැන කලින් එකවාගේම තමයි කලින්ිකිීද දත්තටික තියන ක දති පුළුවන් දිර කරලා වන්න ගටලුක්නෑ මටකළ දැනීම මට්ටම් බලන්න ඕන උත්සාහය දන්නපුුදති කලින් එකවාගේම තමයි යි තුන්ද කෙල ති අනික්කන තෙවන්න නොදේ මට ඉන්න තැනපොටට බලාගන්නවන මකද දැන් ප්‍රශ්ක උත්තර හරිවිටන දයන්නන්නේ අනෙ කුත්තර දෙකේම අඩුවාඩ දී න දේ රි ගන්න න . ත්තරේ ලිුවවනන් පොඩ්ඩක් කරිකමන්නේ වැරදි කියෙල හිතුනවත් කමන්න මට එවන්න එතකට ඔගල ියන ආකාරය මට හිතාගන්න පුලා ෝොගලන්ට තේරලා දදින්නන්නේ කොටන කඳද කියලා. එත නිලමට ඔගලන්ට පුළංග දෝකර නැතන් අරිමාරු මකතම පොදුවේ උගන්නන්නේ ඔගලන් ොත්තේරෙන්න්න පුළුවන්ගති. ඒකහිදා දැනට කරලාදීන් ටික මට එවල්. බල දන කොම දන කල දේ දැයි. සම්බන්ධ පටිපාටි කියන්නේ රොකුවට බයන දෙ යන්න ඔවු රවිදු ගැටුපත්තිනවා සම්බන්ධක පටිපාටි කියන්නේ බ අරිදයන් අතර දෙනමේ වලතියන බලුම් හරිද දන්නර බල හරි හරික මේමයි සියයට සියයක්ක් හරිනෑ දැන්ට එපුත්තරලින් හරිටම කරලා තියෙන කළමයි අනික්තුන්දනෙන පොටි බුට න ෝට ම උතන හිට හදන්න පුුව ැම ොල ත්ව දන්න ොතිිට උතර න්ද හදා ගන්න පුළුව අපේ නම් බල ගුරුවරයා ගුරුවරයා කියලා තියෙනවා විෂය කියලා තියෙනවා නම් මෙතරින්දල මේක හදාන්න බල මේක වගුව අදන්න කලින් දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා දැම් පැහැදිලිවාගෙන ඉන්න පුති මුලින් ගුරුවරයා කියන්නේ ඒ වගුවක් දත්ත වගුවක් මේ තියන වගුවක් වය වගුව නම එතවට මේ ලියපදිංචයන්ගේ පළමු නම වාසකම ලිපිනය කියන්න මුණත්පු දේ මේ වගුවේ තියෙන තීරුවල්ට එන නම් ටික තීරුවල්ට එන නම් තම ය තියෙන්නේ එතවට ගුරුවරයා කියන්නේ වගුවේ නම ලියාපදිංචි අංකය පළමු නම වාසගම ලිපිනය ඒ කියන්නේ මෙන මේ තීරුවලට එන නම් ටික අන්න ඒ පැහදිලිව තේරුම් ගත යුතුයි මෙතනත් එහෙමමයි විෂයකන්නේ වගුවක් විෂයංකය නම ලියාපදිංචි අංකය කියන්නේ තීරුවල්ට එන නම් ටික එකත් පැහැදිලිව දැනගත යුතුමයි ඟට විශේෂිත කරනක් තියෙනවා ඉළඟට විශේෂිත කරුණක්ින් තියවා මොකක් දේ විශේෂිත කරුණ. මෙතන මෙයාගේ මේ ප්‍රාථමික අතුර ලියාපදිංචයන්කය කියයන පුතේ ගුුවරයාගේ ප්‍රාත්මික අතුර ප්‍රාථමික අතුරු මේ වෙනවගුවක සම්බන්ධ වෙලා තියෙනවායි කියන්නේ මෙතන අපි භාවිතා කරනවා මුක්ක්‍යතා සංගුණන ගැමහෙමයි කියන්නෙහොඳේ එක වගුවක ප්‍රාත්මිකයා තුරක් වෙනත් වක්ුවක සටහන් වී තිබෙනවා නං ඒක මුකතා සංගනකේ වෙන්නේ එක බහුවේ ම නතා වන්ටු මෙනි මුක්ක්‍යතා සංගූනකය තියෙනවා එක ලාපි කියනවා තැන්ඩෝක මොකක්ද කියලා දන්න ඇත්තම් පති අපි එක අඩියයක් කිසරන්ම කියලා දෙන්න එක දන්නත්තං අපි රිවිෂණ එක මේක පුළුවන්නන් කව කරන්න බලමු ඒ පිළිබඳ ඔහුද ගැඹුරින් අධ්‍යනය අවශ්‍යයන දෙදස්ශ විසිද දෙක ලාස එකටමු. එක ලේසි මොකද පුතේ මේක සෑහෙන කාලයක් ගන්න පාඩමක් නෙට්ුවක් කියන්න තේවාගේමයි ඉතිං හරි අමාරුයි අයි මුලින්දරලා නැවත කරන්න මොක ම මේ එක සම්පූර්ණය කාවරපු පාඩමක් නෙ අයි මුලින්දර යනවායි ගැන කාලයක් නෑ දැනට මට හිතෙනවා විභාග ඩිසැම්පලට යන්කි යයි කියලා නමු දැනටි අගස්තු ටාකට් කරන්න තමයි එකටික වැඩි කරන්නවිට අපි බලමු මෙත නිඳලා කරගන්නේ කොහොමද කියලා විවාාගගේ ඩිසම්වෝල්ඩ ගියොත් හො දයි කලින් වගේ ශුවර්ණ කලින් ුත් සෑහෙන ගේමක් දීලනයේ ිසම්බලල්ඩට තාගත්තේ මෙතන බලන්න එක බහු සම්බන්ධතාවවෙතින එක බහු සම්බන්ධතාවේ තියන්නේ ඇයි එකක ප්‍රාථමිකය තුරක් වෙන තැනක සටන්නු ී තිබෙන වානං ඒ එක බහු සම්බන්ධතා විදියට ගන්න අපෙනම් බලමු මේකට ඊ අර්සටහනම් නිර්මාණය කරලා. ගුරුවරයා ගුරුවරයා කියන්නේ අපගේ ප්‍රාථමික අපගේරි වගුවක් භූතාර්ථයක් එතකොට වගුවල නම් හැම තිස්සැමතු පුතේ හැම විටම රුජකෝනනාශඇ තුලෙන් නොන වගුව නක් නම් හැම විට රජුකෝනනාශ ඇතුලෙන් නොන තීරුවක නමක් නං සෑ රුව නක්නම් සෑම විටම ලිපසයක් තුළෙන් නො මේක තීරුවක නමක් සෑමිටම ලිපසයක් තුළෙන් නොනවා ලිප්සයක් තුළෙන් නොනොන්න ආකාරයට ඇඩ පළමු නමත් එෙමමයි ඩ තන මේ පළමු නම වාසකම කියන්නේ කොටස් ඔන්න ආකාරයට යන්නේ කොයා ආකාරයට කන්න පුල ඉළඟට ලිපිනය. නොහමයි තින්නේ ඉති ඔය තින්නේ ගුරුවරයාගේ පළවෙනි කොට සහරි ගුරුවරයාගේ කොටස වරයි දැයිළඟට විෂය විෂේ කියනත් තේ තවත් වුුවක් ව ගුවක් නම් මොකක්ද වෙන්න න ම කිවවා ගුවක නමක් මොකද දෙන්න න රුජකෝනාශ ඇතුලෙන්න්න න මේ ිලි ලිප්සයක් තුල සටන්කර තරියන්නේ ැපතිේ මක මේක ගුවක නමක් වගුවක නමක් නනා ඒක රුකෝනාාශ්‍ය ඇතුල එන්නවා වගුව නක්ැමවිටමරජු කොනාශසඇතුළල නො නොකා. ඉනඟට විෂය අංකය ඒගේ තීරුවක නමක් තීරුවක නමක් නම් මොකත් තුල දෙන්න ඕන පුදේ ඉලිපෂයක් තුළෙන්නේ වගුවක නමරු ොනස තුල ීරුවක නක් ලිපසය තුළ චර. අගෙලින්ම විශෂණමයි දී තියන්නේොචර එදට ලියාපතිංචයන්ක ලියාපතිංජයන්කේ කියන්නේ මෙයාගේ ප්‍රාථම කතුරක්නේ මේ ලියාපතිංචයගේ කියන්නේගේ ප්‍රාථම ක තුර ඒ අපි මෙතන යා සටානි සටාන් කරන්නට යන්නේ නැත ඒක යාර් සටානි සටාන් කරන්නේ නැහ සටන්කර හරිදසර් නෑ වැරදි 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 සම්පූර්නයම වැරදිඒ සටාන් කරන්න යා සටන් වල එහම කරන්නේ නෑ නොකයි යන්නේ එතකට පුතේ මෙතේ දැන් සම්බන්ධ කර යතුයි අපි දේ සම්බන්ධ කරගන්න කොහමද මෙතන එක වගුත් තියනො මෙතර තවත් වගුවත් තියනො ඔව ගුදකම්බන්ධ කරන්න ඕනු මේ වගු දෙක සම්බන්ධ කරන්නට ඕන මේ වගු දෙක සම්බන්ධ කරන්නේ කොහොමද සම්බන්ධ කරන්න පිට මකක් හර ක්‍රියාපදයක් යොදාගන්න වනවා ඉතන්න විෂය උගාන්වයි ඒවගේ මුකක් හර පිට කරදාගන්න පුළුව ඉගැන්වීම මොක්කර එකක් දාගනපුළ හැදැරීම කියල දාන්න බෑනේ ගැන්වීම ඒවගේක අපිට දාගන පුළල එක්ක භාරව සිටි මාහරි ක්‍රියාපදයක් අපි මෙතැන දන්න ඕනා එදකොට මේක සම්බන්ධකට එන්නන්නේ පුතේ කිරිබත් කෑල්ල න්න වගේ කිරිබත් කෑල සටාන් කරන්න සම්බන්ධකයට එට ගුුවරයා ඉගැවීම විෂය එක උගන්වයි විෂය ගරුවරයා ඉගැනීම විෂය එතට පුතේ මං කලින් කිව මෙතන ගුරුවරයාගේ පැත්තේවන් විශෂය පැත්ත මෙෙනී ඇතවට මෙතන අපි මුක්ක්‍යතා සංගුණකේ දාන්න ඕනා ඇයි වන්ඩුමිනිියකක් කියලා ගත්තේ මුක්‍යතා සංගුණනකය වෙන මුකු තිහින්න ෙේ පුතේ මෙතන මෙයාගේ ප්‍රාථමික අතුර මෙයාගේ මෙතන සටහන් වෙලා තියෙන හින්දා එතරයි

මහිතරෝක පැහදිලි ඇද කියලා පැදිලි තනත් තියනොන දැමහන්න හැමතිශෙන් මතක දයාගන්න වගුවක නමක් එන්නේ රුජකෝනනාාශයක් තුළ තීරුවක නමක් කෙන්නේ ඉලිපසයක් තුළ කිරිබත් කෑලන මේ අලුව කඇල්ලා ර. න මේගත් ගරුප කරදන්න දන් හිතනව පැහැදිලි ඇති කියලබොතේ මෙතර මේ කිෙරිවත් කෑල නෙමල් වුනේදමු අලුව කෑල් අලුව කෑල්ලටම ගක්කරකත් කියන්නේ නද ක්‍රියාපදයක් තියන්න න එකක හිස්වතියන්න පුළුවන්ද තර බැයි සතියන්ද බැහැ හිස්වතිබුත් කස් මොනාහරි ක්‍රියාපදයක් දාන්න න අදාල ක්‍රියාපදයක් කොඩ හරි පැහැදිලීගෙර හිතරනවා වැඩේ එන ඊලං කොට ැද මේ වගේ මේ කම්මන්තාව දෙන්න අරගද කනු පුළුවන් ඒත් දරුණනි ද මේකම වච බුපය ති නකොල බලාගන පුළුවන් එක Right, Balan Balan. She shot.

මේ දනු කරමග බල ්‍රාම තුර දෙන්න පොඩ කෝ ල ්‍රාතමක අතුරු තුයාගන්නුන දැවි බාහි දීන ප්‍රශ්නල ගොඩක් ලාට ාම ඇතුර පු ඉක් ු සෑ දර හොඳළමයි වගේ අප බලමුද මේක තත්වය කොමති කියලා පිළිතුරු කීපයක් එවල තියවා ඒත් එකළමග හරි අනිකු ළමයින්ගේ ගැටලුවක් තියෙනවා තව එකමෙක් මටතා මුඋත්තරේ වලනෑ ඇවැනකමම හිටි පොඩ්ඩක් අප නම් පටන්ගමුතේ රයි් එකළමේ ග්‍යාරි අනික්ළමයිගේ තමයි ගැටලුවත්තන් මෙතනත් තියෙනවා ප්‍රශ්නයක් අපි බලමු මට විනාඩියත් දෙන්න ම් බලම් එකක දරුවන ඉන්නන කට්ටි හරි බල හනම්මං කලින්කිව්වාගේ එකලා මේ ගාහරි අනික් ළමයිගේ තමයි මේ කසකත් තියෙන්නේ මේකතා බලමු මේකෙත් විශේෂත්වයක් තියෙනවා මේකෙත් විශේෂත්ව ඇත්තියෙනවා ලොකු විශෂත්ව තියනවා න්න මේ යාර සටානේ බලාගන්න කාගෙ හරිකිලිකව අප රවිඳු රන්දීපනගේ උත්තර හරි මෙතනති පුුතේ ශිෂ්‍ය දුරකථන අංකය ඔන්න ඕක ඇත්තරම වගු දෙකක් නෙමේ මේක වගු ඒම කොටස් දෙක එහම කොහොමද වෙන්නෙසර් එහෙම තමයි දත්ත සම්ගාය නීතිවලට අනුකූලව ඔකොට පලින් මේක ප්‍රාථමකගේ අදතුරටි ක අපි බලමක මෙතන ප්‍රාත්මක්‍යාතුර එන්නේ ශිෂ්‍ය අංකය ප්‍රාථමකාතුරක් මෙතන ශිෂ්‍යයන්කය විතරක් නෙම ශිෂ්‍යයන්කේ දුරකතරන්ගේ දෙකම ප්‍රාත්මක්‍යාතුර එවා මෙතන විෂයංකය ප්‍රාථමක්‍යාතුරක් එට විශෂයන්කගේ ප්‍රාථමක්‍යතුර පුති මෙතන සටහන් වෙලා තියෙනයි කියන්නේ මේකමොකක්ද එ බහුවාන්ට මනිය එකත් තියන්න ඕන එනම් බලමුුණ ේදපුති පලවෙනිී වගුව ශිෂ්‍යා ඒ හරි ශිෂ්‍යා කියන්නේ වගුවක් ඒක රුජකෝණාශ්‍රයක සටහන්වෙන්න ඕන ඒක අහැමෝගෙම හරි එදකට මෙදරන ශිෂ්‍යන්කය සටහන්විය යුතුමයි ඒත් හැමෝගෙම හරි. ඒකත්හරි ඉරං එක නම ලිපිනය ඒටිකල් සටහන් වෙන්න ඕන ඉළඟට ලිපින අයදන්ටෙන ගන් අරේ එනාට විශ්‍යයන්කයේ දානොත නෑ විෂයන්කේ දාන්නේ නැහැමැතැන්ද. නම් මුත්පුතේ මෙට මේකයි ඉවෙන්නේ කතාව ශිෂ්‍ය දුරකථන අංකේ කියලානි කියන්නේ ශිෂ්‍ය දුරකතනංකේ එතකොට මේක නමෙන්ම සටහන් වෙලා තියෙනවා ශිෂ්‍ය වගුවයේ දුරකතන අංකේය තමයි මෙතර මෙහම මේ සටහන් කරලා තියන්නේ. එතකොට මේ දුරකතන අංකේ කියන කොටසා නිකෙ අපි දන්නවා මෙයා ශිෂ්‍යාට අදාළ වෙනවා ඇයිඒ ශිෂ්‍යට අදාළ වෙන්නේ ශිෂ්‍ය අංකය මෙතන තියෙන ඉන්ද. එතකොට අපි දන්නවා මෙන මේ දුරකතන අංකේ කියන්නේ ශිෂ්‍ය වගුවේ කොටසක් ඇයියේ ශිෂ්‍ය වගේගේ පාථමික අතුරු මෙතර සටන්න වෙලා තියෙන හින්දා. එතවට මේ ශිෂ්‍ය දුරකතනන්ගේ කියන්නේ ශිෂ්‍යයාගේ කොටසක් එතකට ශිෂ්‍යට එන්න ඕනා දුරකථන අංකය. ඔගොල අර මුලින්ම දීපපුගේ මංගෝගලණන්ි කිවනේද පුතේ අගයන් රාජිය සහිත ගුණන්ගැක් ගැන. මේ විදිහට මේක අලුත් වගුවකට ගිහිල්ල තියෙනවායි කියන්නේ මේක පැහැදිලි හා ගන්නුද. විදිහට එනවයි කියන්න පුතේ ශිෂ්‍ය දුරකත නංකේ මේක මෙහෙම වෙෙන් වෙලා තියෙනවයි කියන්න නැවතත් අපිට කරුණු කීපයක් මේකෙන් දැනගන්න පුලා එකත් තමයි මේ දුරකත නංකේ කියන්නේ ශිෂ්‍යයාගේ කොටසක් ඇයියේ මේක ශිෂ්‍යා කියන වගුවෙන් ඇවිල්ල තියෙන්නේ ඊනඟ එක තමයි දුරකත නංකේ කියන්නේ මෙතන දී අගේ අන්ු රාශයක් සහිත ුණ ගුණාගයක් වෙනවා ඇයිඒකට හේතුව අගයන් රජ්‍ය සහිත ගුණාන්ගයක් වෙන්නත්ත මේ සාමාන්‍යෙන් සටාන් වෙන්න මෙතන මෙතන සටහන් වෙනයි කියන්නේ එක සාමාන්‍ය ගුණනාාගයයක් ගන සාමාන්‍යෙන් ඉලිපසිියයක් තුළ ලියන්නේ නමුත් ඕක වෙනත් වගුවකට ගිහිල්ල තියෙන නිසා අපිඒ ශිෂ්‍ය කියන වගුවයේ සටාන් කරන්නේ ඉලිප්සියන් දෙක් සහිත ඕෝක එක ලිපසික් තුළ සටාන්කරොත් වැරදි ක එක මේ කලා හරිරම කරලා තින්නවැඩ ොන ඇද ඔල්ුවකස කසිීතනති ඒ කෝහොමද එක වෙන්න ද ති හොල්ු රත්වවෙලත් ඇති ඕක ගැන හිතරනයද එහම වෙන්නේ එක ඒක තමයි නීතිය මෙවර නීතියඔන්න ඕෝකයි මංඒක හඳුනගන්න ක්‍රමවේදය තමයි කිවේ පුතේ හඳුනගන්නේ කොහොමද ශිෂ්‍යංකය තියෙනවා ශිෂ්්‍යාන්ක කිය ශිෂ්‍යගේ ප්‍රාථමක ඇතුර තකට මේක ශිෂ්‍යාට අයත්වන එකක් ත් පටිපාටියයක් අලුත් වගුවකට ගිහිල්ල තියෙන හිද රවුන්් දෙ එකක් දැම් එච්චර ඔච්චරයි කරන්ති සිම්පල්ලඩක් ඉතුරු ටිකේ එතකො විශය නම තමයි හිලාට විශෂේ තමයි ළඟට තිීන්ට ශිෂ්‍යන් ගේැරන් ඉලාතින විශේ.

කර කියන්නේ එතවන මේ දෙක සම්බන්ධ වන්න ඕනා ඒතික සම්බන්ධ කරන්න සම්බන්ධකයක් අපිට දාන්න පුළුවන් ශිෂ්‍ය ඉගෙන ගනිී දැන් ශිශ්‍යයෙක්නි එය ඉගෙන ගන්නවන එතකොට එතන දාන්න පුළුවන් ඉගෙනුම ලබයි යි ගෙනමු ල බයිමකක්ද විෂය මේ සම්බන්ධ කරගන්න ඕන මෙම දන්න එපා කැපෙනවනන් දන්න එපා නොේදිරි සටන් කන ම් මොකද වෙන්නේ මේක මොකක් දෙයන්නේ මේක තියෙන්නේ මේක ප්‍රාථමක අතුරු මෙතරනය සටහන් ලතින්නේ තොටෝක එක බහු වන්මනි විෂය පැත්තේ වන් ශිෂා පැත්තේ බහෝ ගොඩක් ශිෂයන එක විෂයක් හදාරයි ඕකයි ෝකෙන් ඔයි කියවෙන්නේ ඉතින් ඔන්න ඔය විදිේ තමයි අර සටාන එන්නේ ඔය පිළිබඳ ඇටලොම්ම නාහරි යෙන න කියන්න පුුවන්ද ොන් කලින් කිව්වාගේ කලාමයගේ හරි එනන්තාව එකත් දෙන්න වෙනවානේද මන්ඩනැතා හරි නෑයි ඒ වැඩේ පැහැදි ලින්නේ ද අපි ඔයවගේම එකක් කරු මේක හැමෝගේ මමාරිය එක කරම බලාපපුරොත්තු වෙන පොඩිය එකක් තිකක් පොඩියකම් මේකට හරියන් අඳන්න නොබල මම එම අසාධාරනකමට ලොකීෝ දෙන්න ගොඩක් බොම් පොඩිය එකති න්ට අක්ගල කරද ඉක්මට කරන් බලන් හොඳ මය වගේ ක කොඩ්ඩුන් කරමට හරි එන මේ කික්වට බල වැරදිීද මන්දසර් වැරද්දක් තියෙනවා පොඩි නමුත් වැරද තියන අපි එක හදම් බල පොඩි පොඩි වැරදිිකත් තියෙන අපිටික හදගන්න බ ටක්ගලම එක කරම නේද බලන්න අප රමදුරන්තීපනය ඔල තියෙනවා පව් මුකෙත් අසංගුණක කේස් පුතේ ග ප්‍රාථමක අතුර කහඳුුණගීම ුණේද පාථමක අතුරන්නේ සේවකංකය මෙතන මේ දෙකම ප්‍රාථමික අතුරුුවෙනවා මේකත් මමයි මේක ව්‍යාපෘතියංකය මේක සේවකංකයයි ව්‍යාපෘතියන්කයේ දෙකම ප්‍රාථමක ඇතුරු බාට පත්වෙන හරි එනම් බලමු සේවකයා මුලිම් මෙ ඕන සේවකයා එ පස්සේ සේවකංකෙ අපිතාගමකු මුලින් And then I'm only pina. ඔන්න ඕකෝ විදියට එන්නේ ඉරට විද්‍යත් තැ පැල් ලිපිනේ කියන්නත් පුතේ සේවකෑගේ කොටසකතන සේක විද්‍යත් ඇැල් ලිපිනේ කියලා නැතුව ඇති නමුත් ඒක සේවකයාගේම කොටසක් ඇයියේ සේවකන්කේ තියනෙහිද ති එකට විද්‍යුත්ත පැල්ලි කියන එක සේවකයාට එන්නන එක අළුත් වගුව කැවිල්ල තියෙනවායි කියන පුේ දැ මේක හැමෝමහරිටාරම් තියෙනවා බොම සතුටක ඇය කැරෙක තේරුම් අරගෙන තියෙනවා වැඩේ මේකයි වෙන්නෝනයි කියලා ය විද්‍යත්ත පැල්ලිපිඩ රවුන්ක එන්නෝන න්න ආකාරයට ේ අරින යාට දුරකත නංකෑත් එහෙෙන්ම මයි දුරකත නංකෑඇත් රවුන් දෙකෙන් නෝනයි ඇයි ඒක ේතුව එක සෙවෝකන්කේ කියලා තියෙන්නේ දෙේක හැම්මෝම් වගේ හරි අටරන්තිරමඳදයි කවුත්තටික බොහො හොද ඒතන. ලොච්චරයෝක සේවකෑගේ පැත්තිවර ඊළඟට තියෙන ව්‍යාපය ව්‍යාපෘතිය තාව පොඩ්ඩයි. එපෘතිකයන අලුත්තුවගුවක් එතකොට එක අලුත් භූතාාර්ථයකට අන්නොනේ මන්න තං අලුත්තරජුකෝනාශ ඇතුල සටන් කරන්නට අවශ්‍ය ව්‍යාපෘති අංකය. ්‍යාපෘතිය <Gã> නම? නොආකාරෙන් එන්නේ ඊනකට මොකදවෙන්න පුුතෙ ඊට බස්සේ ව්‍යාපෘතියයි සේවකයි සම්බන්ධ වෙලා තියන්නේෙ දැන් කොහොමද ව්‍යාපෘතියයි සේවකය සම්බන්ධ වෙලා කියලා අපි දන්නේ මවි හැමතිස්සය වාපෘතිය සේවකයම භූතාර්ථ දෙකත් තිබ්බයි කියලා ඒම තිබ්බසනින්ම ඒ දෙන්නව අපිට මෙම සම්බන්ධකයත් දාලා සම්බන්ධ කරන්න යිතියක් නෑ. සමාරයලාට බභූතාර්ථ තියන පුළන් එකන එකට සම්බන්ධ නොව. සම්බන්ධ නොවී භූතාාර්ථ තියන පුළුව ඒක එහෙම තියෙනවා. මෙතන සම්බන්ධ වෙලා කියලා දැනකන්නන්නේ කොමද පුතේ මේ සේවක ව්‍යාපෘති කියලා පරිපාඩයක්ක්ං තියෙන හින්දා.හරි. ව්‍යාපෘතිය කියලා පටිපාඩියයක් තියෙනවානේ ඔන්න ඕකෙන් තම අපි දැනගන්නේ මෙතන මෙහම සම්බන්ධ තාවයක් තියෙනවාය කියලා ෝක කියන්නමකක්ද සේවකංකයයයි ව්‍යාපෘතියංකය යයි ඒකන්නේ සේවකංකය කියන්නේ සේවකයාගේ ප්‍රාථමික තුර ව්‍යාපෘතියංකය කියන්නේ ව්‍යාපෘතිය ප්‍රාථමිකය ඇතුර ඔය දෙකම එක පටිපාටියක සටාන් කරලා තියෙනවා දෙකම එක පටිපාටියක සටාන් කරලා තියෙනවා එතකොටයි එම නිසා අපි කියන ඔය දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් අපිට උ ගණුපුලන් සේවකයක් කරයි ව්‍යාපෘතිය එක්කො සේවකයා අනයුක්ත කර ඇත ව්‍යාපෘතිය, මහකරි ඒවගැර ක්‍රියාපදයක් දාන්නවොන සේවකයා සේවය කරයි ව්‍යාපෘති. මොනහරි එකක් දාන්නවොනොම මෙතන කරයි කියලදාම. එකෝ අනයුක්ත කරඇත්ඒවගේ මොකක්හරරි එක ධනපුල ක්‍රියාපදයක් ධන්නපුළුවන්. ගැලපෙන ක්‍රියාපදයක් වඩත් ඕෝන ක්‍රියාපදනම්ගොඩක්ති නෝන සේවකයක් කයි ව්‍යාපෘතිී කියල දාන්න බෑ ඒවගේ අ ගැලපෙන එකක් දාපු කනෝ මුතින් නමුත් ඒකාර ගැලපෙන එකක් දාන්නට ඔන්න ආකාරයමක සටහන් කරන්නේ කොට මේ වගූ කොමද සේවක ව්‍යාපෘති කියනක මොකද ඒකයි හි සටහන් කරලා තින්නසර් ඒක කොහෙටද දානනිසර්. ඔය පුතේ මුක්කෙතා සංගුණක ගැන කියන්නේ. මේ විදිට ප්‍රාථමිකේ අතුළු දෙකක් එකම වගුවයේ සටහන් වී ඇත්ති නම් ප්‍රාථමික ඇතුරු දෙකක් එකම වගයේ සටහන් වෙලා තියෙනවානම් ඒක කියන්නේ මොකද පුතේ ඒක මුක්කෙතා සංගුණකේ මනිිටු මෙනි බහ් බහු මුක්කෙතා සංගුණකේ බව බව්නෙමේ බහු බහු හියි. බහු බහු මුක්ක්‍යතා සංගුණකේ තියන්නේ එහමනැත අපියෝක කියනවාමනි එනිලි එකත් තියන්නේ ඔතනද. මේ වගුව අර්ථවත් කරන්නේ මෙන්න මේ මුකතා සංගුණක වලින්. ඒක අපි වෙනවායි ප්‍රකාශයට පත් කරන්නට අවශ්‍ය නැත්ත. ඒකයි ප්‍රකාශන පත්කරොත් මෙතන කොටුවක් ගහල ලිවුවත් සේවක ව්‍යපෘති කෙර හරිද නෑ වැරදි. ඒ මේ වගුව, අපි නිරූපණය කරන්නේ මෙන්න මේ මුක්කෙතා සංගුණක වලින් පමණයි ඒක ඇත්තරම තව කොටුවක් ගලා රවගාල එක එෙම සටහන් කරන්නේ නැත සටහන්කරොත් වැරදි පැහැදිලිද කතාව ගැටලු මොනාරි තිබේද මෙතරඩක මනරරි ගැටලුව තියනොත්පුුදේ කල කියබලන ගැටලමුණනා තියෙනවාද ක කට්ටිය දොයිද අදොයි නෑ අරිදගෙන කියන් ගැටලුුණනා අරදවාද කියලා ගැටලු නෑ ර නැට ගැටලු නැටද ආරයිට හරිේ ැටුනැටනම් ප්‍රශ්නයන්න එන අපේ අද සමග නිමුනවතත් අපි සම හම්බෝ එමුණතත් ලබන බදාද කියටද රාත්‍රී හතය සිටට හතනෙමනි අ්ටා මාරය සිට දහයා මාර දක්වා එෙනම් නැවත බදාද හමුුවන බලාපොෘත්තින් අපි සමග නිපෘති ඔබ සමට සුප දවසක් ආයුබෝව ගැටුල් මුණහරිති බේනම් සන්න කරුණාකර එවලේම පිළිතුරක් නො ලබන්නට පුළුව හැකික්මනින් පිළිතුරල් ලබාදෙන් නිසා දරන්නම් හපු ඔකළ දැම් බාගෙනටයන මටිකට මෙසේ ජෙස්කිය අකාවද කියනන්න එක ඇති එම්පු සුපදාසක් අයිබෝන් අපි බදාාතහම්